අද දුරම අන්තරාව අරමට මහා පිලිමගේ අභ්‍යාන්තරය ඔපට හඳුන්වාදීම ප්‍රථහන දුරටම සමේපියයට ගෙන විට කෙනෙක්ට දකින්න පුළුවන් දොරටුව දෙපස අබාතිවෙන්න ආරක්ෂක රූපදිකකොත් එ නාගරාජරෝප බන්නාට ලබා දෙන බොහොම සුප්‍රකට බොහොම දුර්ලව පුරාවිද්‍යාශයච්චටටමයි පැස්වර කලක අපි මේ සැතිපෙන වහන්සේගේ සිරිපතු දිහාට අවධනය හම් කළ ටි පිළිම අත්තර අවකාශය සම්ප්‍රදායක සිතුුවම්මල නිරූපණය කරනවා වගේ තත්පැහැති පසුබින්නේ සිරස්ව නිරූපණය කරන මල්රටා මගින් වෙන් කරලා තිී. ඇතැම් සිතුුවම්මල දකින්න තියෙන ජීවරය විස්ත්‍රාත්මක ලක්‍ෂණ අර තරංගාකාර රේකාවලින් බෙහැර වෙලාගල්ලා සරල සමාන්ත්‍රවේකා වශයෙන් अवसानने में महापिलिम लेने वटा द न देना रहा पिළबंदව බ धनුවत कर ඒवा बटनवान डवश्य अ आतट से पक् වगी वटना कमेन बहुत मिललाई उन ෑහන කාලයක් ගතවෙලා නොයෙකුත් බාහිර හේතු අභ්‍යන්ත්‍ර හේතු නිසාඒ සෙල්ලිපිය අක්කරු සෑහැන්දරට මැකිලගිහිල්ල සමහරවච්චන කියවගන්නත් බෙරිතරම් ඒත් හොඳින් ආරක්ෂාවෙලා තියෙන වාකෙ කණ්ඩත් ඒ සෙල්ලිපිය ඇතුවේ දැක්ගන්න පුරුවන් මේ මොන විපරයාසන්ට බඳුන් වුනත් මේ සෙල්ලිපිය කියවලා නිවරදිුව තේරු මරගෙන සමාජයට වටා දෙන්න පුරාවිද්‍ය චිින්ට සිද්දුව. අපේ කාරි ාරයක්ත් තිහෙම දෙයක් අපේ අතීතයේ යටගියතැන් ඇතැම් විලාවට හොඳින් ආරක්ෂාවිලාතියෙන් තැන් තවත් සමහරලාවට අතුරුදහන් නුලාගියතැන් මේ නොයෙක් ඉසව් ප්‍රවේශමෙන් තෝරා බේරාගෙන ඒ කතාව නිවරදිව ගලපල ඒකා බද්ධ කරලා සමාජයට ස්‍යවිධනය කිරීම අපේ යුතුකමක් වගකීමක් ඒ සඳහා අපි උරුමයට සමීපියයුතුයි උරුමයත් සමග ගනුදනුවක් ඇතිකර ගැතයුතු. සනිවේදනයක් ඇතිකර ගතයුතු. උරුම අත්‍රාවේ අරමුණත් මෙන්න මේ කියන ජාතික මෙහෙවරට යම් ප්‍රමාණයකින් හෝ සායකවීම් සත කිහිපයක් පුරා කුරනෑගල දිිස්ට්‍රික්කේ වන්නේ හත් පත්තුවේ ඇටව ප්‍රදේශීය लेකම් කොට්ට අශය පිහිටි මේ යිතිහාසික රැස්සර පූජාබූමි අපි රැඳී නෙක් ඔය කියපු ජාතික වගකීම යම්තාක් දුරකට හෝ ඉෂ්ට කරන්න වස්ක සතියේ දී අප ඔබට පොරොන්දුනා මේ රැස්වහෙර මහාපිළිම ලන වටා තිබෙන පුර වස්තු පිළිබඳ අභිලේකන පිළිබඳ න්න ආරාම පිළිබඳ මේ සතියේ ඔබෝ දනුවත් කරනවා කියලා ඉතින් ඒ පොරොන්දුව ඉෂ්ටකරීම සඳහා තමයි මමාද මේ මහාලනේ දකුණු දුරටුවේ ඉදිරි පසට පැමිණි එහෙම නම් මෙතැන් සිට අපට හැකියාව ලැබෙනවා මහා පිළිම්ිලේනේ දකුණුදරට වාස්විතවත් ඒ වටාත් ව්‍යප්තලා තියෙන නොවේකුත් පූජවස්තු හරාවිද්‍යාත්මක වට්නාකමක් සහිත ස්මාර්කාදිය පිළිබඳව හොයල බලන්න අධ්‍යේනය කරන්න. එන්න ගොඩවෙන්න මේ ඔබේ රුමේයාතාව. ොරටුවට එහෙලින් පූර්බ්‍රහ්මීය අभි ේකනයක් කොටවලතියනෝ මගේ මූලිකාරමුණු නේ මේ අිලේකනය පිළිබඳ ඔබෝ දැනුවත් කරන්න නමුත් මේ ස්ථානයට ආවම ඊට පෙරාතුුව ඔබේ අවධානය යම් කරන්න ඕනේ යම් යම් නිරේක්ෂණ කහිපයක් අපි සතහන කර ගත්තා දැන් මේ දකුණ දුොරටුවට අභිමකුව තියන පිය ගැට පෙළමට දශ ගන්නාවකට පෙරාතුව ඇතැම්මට ස්වාමන්වාන් සෙලා විසින් වෙන්න පුළුවන් නැත්නම් සදධවත් උපාසක උපාසිකාවන්න විසින්වෙන්න පුළුවන් එහමත් නැත්තම් සමහරලාවට යම් ආතනයක බලධහරෙන් විසින්වෙන්න පුළුවන් සංරක්ෂණය කරලාතිීනවා. හැබැයිඒ සංරක්ෂණය අවිධමත් සරක්ෂණයක් කියලා කියන්න තරම් ප්‍රමාණවස්සාධක බැලු බැල්මටම පේන තිනවා. දැන් ඔබ හොඳින් බැලුවොත් සාමාන්‍ය පියගැට පෙළක ඉදිරි පස දකින්න තියෙන කොරවක්ගල් මුරගල් ඒවගේම සඳකට පහන කෙන මේේ අංගත් ත්‍රේම මේ ස්ථානය දකින්න පුළුවන් නමුත් ඒවා සම්බන්ධ කරලතින ආකාරය. ඒකා බද්ධ කලතින ආකාරය අප සම්තදායන්ට කොහෙත්ම එක ගැනෑ කොරෝගල්ට පිටුපසින් මුරගල් ස්ථානකිරීම සම්ස්ථායක් අපේ කිසිම යුගක දකින නෑ නමුත් මේ ස්ථානයේදී මේ කුඩුම්බි සහිත පිටිපෘෂ්ටයේ කැටයම් රහිත රිජකෝනාස්ත්‍රාකාර හැඩක් ගන්නා මේ මුරගල් දෙකම ස්ථානගත කරලා තියෙන්නේ කොරවක්ගල්විලට පිටිුපසින්. ඒ පලවනි කාරණ දෙවනි කාරණය කොරවක්ගල් දෙක වනත් ස්ථාන ගත කරල තියෙන්නේ ඒවා ස්ථානගතයුතු අනුපිළිවල මාරුකරල. සාමාන්‍යයෙන් කොරවක්ගලක ඇතුළල් පෘෂ්ටවල ඒ පියගැට සම්බන්ධ කිරීම සඳහා වන කැපුම් සලකුණන වදන. එනිසා කැපපුන් සලකන ආයුතේ කොරවක්ගල ඇතුල් පැත්ති. නමුත් මේ ස්ථාන තිබන කොවක් ගල් දෙක පරීක්ෂ කරල බලන කොට ඒ කැපපුම් සලකුණු සහිත පෘෂ්ට කොරවක්ගල්වල තමා දකිින් ලබෙන්නේ ඒ කියන්නේ මේ පියගට පෙළ සරක්ෂණය කළ කවුරුන් හෝ ඒ කොරවක්ගල්වලසායි කොරුවක්ගල් සම්බන්ධ අනෙකුත් නිර්මාණවල නියමුපයෝගීතාව පිළිබඳ වැටහෙමකින් තොරෝ තමයි මේ සදක්ෂණය කරලා තියෙන්නේ අපට ඒකට එක් පැත්තකින් දොස්කයා නමාරු මොකද අපේ රටේ යිතිහාසික සම්ප්‍රදාය වනෙත් යම් ගොඩනැගිල්ලක් සංරක්ෂණය කරනකොට ඒ සඳහා ප්‍රමාණවත් සම්පත් නැත්නම් අට වටිටාවේතිෙන ගොඩනැගලි වල ගොඩෙලි කොටස් ගනල්ලා එකලස් කරලා ඒ නිර්මාණයේ පරිපූර්ණත්ව ඇතිකිරීම මෙතිින්දිත් වෙලා තියෙන්නේ ඒදේම තමයි.ඒ මහුණත් ඒ අවසන් ප්‍රතිඵලයවෙන්නේ මෙවැනි ස්ථානවලට පැමිණන සංචාරකයන් වන්තනාකරුවන් හෝ අධ්‍යීනය කරන්න අනුව යම්තාක් දුරකට නොමගවීමකට ලක් කිරීම. එනිසා වගකිවුතු බල්ධාරෙන් විසින් මෙවැනි ස්ථාන පරීක්ෂාවට ලක් කරලා ඒ වගේ වික්ටත් ස්ථානකත කිරීම හඳුනාගන්න පුළුවන්න්නම් ඒ විකෘත්තිවීම් මගැහැරීම සඳහා නැවතත් මෙවැනි කලා අංග ප්‍රතිස්ථාපනය කිරීමකට යොමුුවීම වඩාත් සුදුසුය කියනෙ එකයි අපේ හැඟීමඒ වගේ මේ දකුණු බැවු මේ බැවුම් සහගත භාවේ නිසා ඉහළ විහාර පරිශ්‍රයේ සේදීයම් වලක්වීම සඳහා මාලක ක්‍රමයට ගල්කුට්ටි සහ ගල් කැබලි උපයෝගී කරගනිමින් බැමි පැටිබැවි සංරක්ෂණය කරලා තියෙන ගොහමුණත් අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ ප්‍රවේශධවාරයේ ඉහළ කටාරමට පහතින් සහ පහත කටාරමට ඉහලින් කොටවා තිබෙන පූර් බ්‍රහ්මි අබිලේකනය පිළිබඳ ඔබගේ අවධානය යොමු කරවන්න. මේ පූර්ව බ්‍රහ්මි අබිලේකනය කරුණු කියපයක් හිඳ වැදගත. එකක් තමයි ඒ අක්ෂර ස්රූපය මත අපිට එම නිශ්ිතව කාල් නිර්ණය කරන්න පුළුව බ්‍රහ්මි ක්ෂ අයිති වෙන්නේ අඩුම ගානේ ක්‍රිස්තුපූර්ව තුන්වන සීවසේ ඉදලා ක්‍රිස්තුපූර්ව පලවන සීවසේ දෙවිනි භාගයට කියලාමටි කලින් අපි කිව්වා. එකෙන් පේනවා මේ ලෙන ක්‍රිස්තුපූර්යුගේදී භාවිතයට අරගෙන තින බව. දෙවැනි කාරණය මේලනේ හිමිකාරිත්්‍යය පිළිබඳ. අදහසක් ලබාගන්නත් මේ ලිපිය අපිට උප්පකාරී වෙනවා. එ ලිපියේ අන්තර්ගතයට අනුව මේ ලන නි පුදගලෙක්ගේ පූජාවක් නෙවෙ ඒ सामහක पූජාවක් කත්වය දරන්නේ පුද්ගලයන් තුන් දෙනෙකු විසින් ඒක කියන්නේ මේලන සාමූහයක පූජාවකට උදාහරණයක් මම ඒ ලිපිය පල්මකොට සවබට දිරිපත් කලොත් එහ කියනවා චද කලනේ ඒ ඇන්නේ චන්ද කලන මෙලනේ නම චන්දක චන්දක කියල කිව්වේ හඳටනේ එනිසා මේලනේ නම සඳලන ඒ විරක්න වේ ඊට පස්ස කියනවා චදක තුබේ ඒ යන්නේ මේලෙන ආශිතව ස්තූපයක් නිර්මාණය කළ තිබා. අපි දන්නන්නෑ ලන ඇතුලෙද නැත්නම් පිට මේ වගේ මළලුවකදම ස්තූපය නිර්මාණය කළේ කියලා. ස්තූපය නම් කරල තිය එන්නේ චන්දක ස්තූපය කියලා. ලෙනේ නමින්ම නම් කරලා තිනවා. එක තේරෙනවා මෙලෙන පූජා කළ පුද්ගලින් සඳ පිළිබන්ද. යම් ආකාරයක ශුභවාදී හැඟීමකින් යුක්ත වුණු බව. එත මංකව පුද්ගලින් තුන්දිිෙක් විසින් මෙලන පූජාකරනවා කියලා. ලිපියට අනුව එන් පලිවෙනි පුද්ගිලා නම් කරලතියෙන්නේ බත තිශ පුුද්තිය කියලා. බත කියන අභිධානය ගෞරවාර්තය යෙදෙන්නේ ඇතම් පුද්ගලෝ කියන විදියටට ඇතම් මුගතුන් කියන විදියට ඒ බත කියන වචන නිර්මාණය වෙන්නේ පාලි බදන්ත කියන ආමන්ත්‍රණවාචචී වචනය එක ගෞරවාර්තය එතින වචනයක් එතකට යම් උසස් පුදගලෙක් ප්‍රබොහ පුද්ගලෙ, ගෞරෝණියය පුද්ලෙක් වන්දනීය පුද්ගලෙක් සඳහා කියන වචනය භාවිතා කරන්න පුළුවන් විශේෂණයක් විදියටඒ විශේෂණයට හිමිකම් කියව් පුද්ගලයාගේ නම තිශභූති තිශ්භූති කියලා කියන්නේ තිස්ස භූතියි කියන එකයි ඔහු ඇතැම්මිට ගිහියෙක් වෙන්න පුළුවන් ඇතැමට ස්වාමින් වහන්සේ නමුකුත් එවි නමක් භාවිත කිරීමේ යම් හැකියාවක් තියෙනවා ඉල්ලගට ලිපී යම්කොටසක් පලුදු වෙලා තියෙනවා ඒ අනතුරුව දෙවිනි පුද්ගිලයාගේ නාමේ දකින්න පුළුවන්ඒ නාමේ සඳහන් වෙන්නේ මජිම කියලා. මජිම කියලා කියන්නේ මජ්ජිම එහනැත්තම් මැද කියන එකයි එක තේරුම. ඉළඟට ලිපි අවසාන කොටසේ තුන්නනි පුදගලලාග ෙනම සඳහන් කරලා තියෙන්නේ පදුම කියලා. පදම කියන්න නම වර්තමානය වනත් අපේ සමාජය අපිට අහන්න දක්කින ලැබෙනවා. ඇතම් ස්වාමීන් වහන්සේලා පවා මේ පදුම කියන වචිනය භාවිතා කරල ති නවා.ඒවුනාට මේ ලෙනේ පූජාවට දායක වෙච්ච මේ පදුම ගිියෙක් බව පැහැදිලි. හ ශේෂණ කරලා තියෙනවා ඔහු ශනපිතිය ඒක වේ සේනාපතියක්ගේ පුත්‍රයෙක් විදියට. එතකොට එක පැත්තකින් සමාජයේ ගෞරෝණය තන්තුරක් කිසුලු තිශ්්‍යභූති ඒ වගේම නම නිශ්චිතවම සඳහන් කරලා තිබුණට අපට අඳුනාගන්න බැරිමට්ටමක තිය යම් ගමක පදිංචිවෙලා හිටිය මජ්ජිම සහ අ සෙන්පතියාගේ පුත්‍රාවෙච්ච පදුම මේ තුන්දරනාමක තුරා තමයි ලඳ. ම ඇතැම්ල පූජා කරල තියෙන්න්නේ තනි තනි පුද්ගිලින් විසින් නමුත් තවස් සමාරලයම් ලෙන් පුද්ගලින් දෙදිනෙක් තුන්දනෙක් ආදී වශයෙන් පූජා කරල තියෝ ඇතැම් ස්ථානවලින් ගලින් දොස් දෙන එකතු වෙලා පූජාකරපු ලෙන් පිළිබඳ පවා පූර බ්‍රහ්මේ ලිපියෝල සඳහන් වෙලාති නවා එහෙම වෙන්න බලපාපු හේතුව තමයි දෙනක් මේ විදියට විහාරයක් බෞට පරිවර්තනය කිරීමට විශාල පිරිවයක් යනවා ඒ පිරිවේ සමහර වෙලාවට තනි පුද්ගලයෙක්ට සමරලාවට දෙනෙක්ට තුන් දෙනෙක්ට දරන්න අසීර වෙන්න පුළුවන් ඒ නිසා දෙනක් පූජාකිරීම බරපතල අවශ්‍යතාව තියෙන ඒෙ සඳහා ප්‍රමාණවත් මූල්ලිම ශක්තියක් නැති පුද්ගිලන්ට පුළුවන් තවත් කෙහිපදිනෙක් සග එකතු වෙලා සම්මාදම් වෙලා ලෙන පූජා කරන්න ඒලන සකස්කිරීම සඳහා යන්න වේදම දරාගන්න එති මේ වගේ සම්මාදම් හැඳින්නීම සඳහා ඇතැම් ලිපිවල විශේෂ වචන පාවිච් වෙලාතියෙනවා ඒ වචනවලින් කොටස් ඇඟ වෙනවා මෙතන තියෙන්නෙ ඒවගේ කොටස් එකතු කරලා සම්මාධංවෙලා පූජාකර පුලනක් මේ වගේ එලළෙන් මෙතන විතරක් නෙවෙේ මේ රැස්වේර ෂේත්‍රයේ තවත් නොහෙක් ස්ථානවල අපට දැක්ගන්න පුළුවන් මීට පස්සය අපට පුළුවන් මේ ස්ථානෙන් නික්මලා ගිල්ලලා තවත් ඒ වගේ සාමූහිෙක ප්‍රධානයක් පිළිබඳ ප්‍රකාශ කරෙන් සං්‍යවේදනය කරන දෙනක් වෙත ගමන් කරන්න ඒ සඳහා මේ දකුණු බැවම සමීපේසිට අපි වම් දෙසට ගමන් කළිතුව තිබෙන හෙමනම් දැන් අපිස් සමඟ ගොසින් එලෙන් දැක බලාගමු, ඒවාය තිබෙන අබිලකන කියවා බලා වටහාගම්. අවිද්‍යාශේත්‍රයේ ගල්ෙන් හැට තුනක පමණ ප්‍රමාණයක් තියෙනවා කියලා ආරම්භක වැඩසරහනයේ දී අපි ඔබට කිව්වා මේ කඳු වැටිය ස්වභාවිකවම දෙකොටසකට බෙද නිසා ප්‍රධාන කඳු වැටිය මහකන්ද වශයනුත් අනෙක් කඳු වැටිය කුඩා කන්ද වශයනුත් හඳුන්දනවා අපි සඳහන් කරපු ගල්ගුවා හැට තුනෙෙන් හතලස් හතරක්ම පිහිටලා තියෙන්නේ මහා කන්දී ගල්ගුවාහා හැටතුන මුල් කරගෙන පූර බ්‍රහ්මී ිපි විසි හතරක් පමණ තිබෙනවා නමුත් මේ සංක්‍යාව මීට වඩා වැඩිවෙන්න පුළුවන් අනාගත ගවේෂණවලදී. මංමද රැඳී ඉන්නෙත් මහා කන්දි දකින්න තියෙන එ ලනක සටහන් කරලා තියෙන පූර බ්‍රහ්මීය අභිලේකනයක් අසල. මේ ලිපිී යක්ක්ෂර ක්‍රිස්තුපූර්ව තුන්න සීවසත් ක්‍රස්තුපූර්ව පලවන සීවසේ දෙවනි භාගයක්ත් අතර කාල සීමාවට අයිති. ඒක ෑන මේ යක්ක්ෂරත් අප කලින් දක්ක ලිියේ තියෙනවා වගේම පූර් බ්‍රහ්මියක්ක්ෂර වර්තමාන සිංහල අකුරුවල ආරම්භක සරූපය මුල්ම සරූපය එතකොට මේ ලිපියේ කියවන්නේ කුමක්ද ලිපිය හොඳින් ආරක්ෂාවවෙලා තයර නිසාඒ ලිපිය සමස්ථර්ථය වටහාගන්න බොහොම පහසුයි මේකේ මුල් කොටසේ මෙහෙම කියනවා. පරුමක තිශහලෙනි මේ ලෙනේ හිමිකාරිත්වයකාගෙද. පරුමක කියල අදහස් කළේ ක්‍රිස්තු පූර්ව ලංකා සමාජයේ දේශපාලන තලේ රජුට පසුව දේශපාලන යාන්ත්‍රණයේ සිටි ඉහළම තනතුර. ඇත්තට මවි පරුමකූරු අතරින් තමයි පසුකාලීනව රජගෙනෙක් පත්කරගත්ති. මෙට කල්ලුත් අපි ඔබට කියලා තින විදියට අනුවාධපුරයෝගේයේ පසුබාගේදී රජු හැඳින්නීම සඳහා භාවිතා කරනවා මපුරු මුකා කියල වචනයක් මපුරු මුකා කියල කිව්වේ පරුම්මකවරුන්ගේ ප්‍රධානයක්. එතකොට ඒ පරුමකරු වතරීින් තෝරාගන්නා පුද්ගලයා දැම්ම ලනේ හිමිකාරිත්තය ධර්ණ තැනත්තා දායකත්වය දරන්න තැනැත්තාගේ නම තිස්ස ඒ තිස්ස කියන සිංහල වචනය අර සිංහල ප්‍රාකෘත රූපයට නැගීමේදී තිශ බවට පත්වෙනවා. ඕගේ හිමිකාරීත්තුවයි අඟවන්න තමයි මේ ති කියන ස්වරූපයෙන් මේ වචනය භාවිතා කරලා තියන්නේ තිස්සගේ කියන එක එක තේරුම එතට පරම්මක තිස්සගේ එලෙන්න. නමුත් ඒ පාටයට පසුව තවත් පාටයක් කොටවා තිබෙනවා. ඒ සමකාලය න අක්ෂරවලින්ම තවත් පාටයක් කොටවාතිෙනවා. ඒ පාටෙන් කියවෙන්නේරු චඩිති චුඩිතිශ පුතහා කියන එකයි. එතොට ඒ නැත් පරුමකවරයෙක් එයාගේ නම්ම චුඩිති චුඩි කියලා කියන්නේ කුඩා නැත්තං පාලයෙන්න්නම් චුල්ල චුල කුඩා ස්ස කියෙනෙ එකයි. එති කුඩා තිස්ස කෙනෙක් ඉන්න මහා තිස්ස ක කියනෙකොත් ඉන්න ඉද. අපි දන්න කවුද මහා තිස්ස කියලා එතකට මේ පුද්ගලයා කියනවා තමන් පරමක චුඩිතිශහා පුත චුඩිතිශශගේ පුත්‍රයා බව එතකොට ඒකෙන් අදහස් වෙන්නේ කරුණු දෙකක් මේ ලිපිය අපට දෙවිදිහකට එරුම් ගන්න පුළුවන් එක්කෝ මේ ලෙන පූජා කළේ දෙදෙනෙක් එක තුවෙලා. ඒ තමයි පරුමක තිස්ස සහ පරුමක චුඩි තිශ්සගේ පුත්‍රයා. පරුමක කුඩා තිස්සගේ පුත්‍රයා. හබ පරුමක කුඩා තිස්සගේ පුත්‍රයාගේ නම සඳහන් කරල නෑ එක්කෝ අපට ඒ විද තෙරුම් ගන්න පුුව. ඒවම නැත්තන් අපට තේරුම් ගන්න පුළුවන් පරුමක කුඩාතිස්සගේ පුත්‍රයා තමයි මේ ඉහළ පරුමක තිස්ස කියලා නම් කරලා තියන්නේ ඒ කැන තාත්තගේ නම කුඩාතිස්ස පුතාතිස්ස ඉති මේකින දෙයාකාරයෙන්ම ලිපිය තෙරුම් ගනීමේ හැකාව තිනවා. අබිලේඛනයකට සමහර අවස්ථාවලදී නිශ්චි තාර්ථකතනයක් නෑ අපට කිහපාආකාරයකින් අබි ලේකනේ අර්ථකතනය කරන්න පුළුවන්. එන්සා එක්කො මේක සාමූහික ප්‍රධානයක් විදිහටත් එහෙම නැත්නම් තනිපුද්ගල ප්‍රධානයක් විදිටත් අර්ථකතනය කරන්න පුළුවන්. ඊට පස්සේ එලිපේ කෙලවරින්ම ශගෂකයන වචචනය නිරූපණය කරලා තියනවා. ඇත්‍රම මේ ලිපියේ ලියාති ආකාරයත් වැදගත් වෙනත් ලිපිළ වගේ තනිපේලියට පේලි දෙකට නෙවෙයි වචන මිස්්්‍ර කල්ලා එනිසා බැලුබෙල්ට කෙනෙකුට මේක පෙළ එක්වරම කිවා ගැනීම ම පාසුයි මේ වාක්‍ය සම්පූර්ණ කර ගන්න නම් මේ තැන තැන තියනෙන වචන එකතු කරලා අප පී සමස්තවක්්‍ය නිර්මාණය කර ගන්න ඕනේ එ කොහොමූුණක් මංමට පෙරාත්තුවත් කිව් වගේ සාමූහිෙක ප්‍රධාන සිද්ධ වෙන්නේ එක්තරා ආකාරයකට ආර්ථික සාධකය මුල්කරගෙන අනි පැත්තෙන් බැලුවොත් මේ විදියට තමන්ගේ පරම්පරාදැක්වීම තමන්ගේ පියා කවුද හොගේ තනතුරු කවුද ආදීවශෙන් වන මේ විස්තර දැක්වීම අපිට කිස්තු පූර්යුගේ ලංකා සමාජය පිළිබඳ සමාජවිද්‍යාත්මක චිත්‍රයක් ඇති කරගන්න උපකාරී වෙනවා. අනික් පැත්තිෙන් එවනි ඥාතිත්ත සම්බඳතා දැක්වීමෙන් පෙන්නුම් කරන්නේ ඒ සමාජය හිටිය පුද්ගලින් අත්‍රති බිච්ච මන වූ අන්තර් සම්බන්ධතාවය. ඒකෙනා පිරිමි පුද්ගිලෙක් වුුණත් ඒකන ස්ත්‍රියක් වුණත් කුම තනතුරුවක් දරුවත් බොෝ විට උත්සාහර තියෙනවා තමන්ගේ ඥාතීත්වය පෙන්නුම් කරන්න. තමන්ගේ පරම්පරාවේ අනුස්මරණය පුද්ගලයකුට තමන්ගේ සම්බන්ධය සටහන් කරලා තමන්ගේ අන්‍යතාව මේ වගේ ශිලා ලයඛනවල සටහන් කරන්න. ඉතින් මේ වගේ බොහොම පහත් මට්ටමකින් ක්‍රිස්තුපූර්ගේ බ්‍රාහමිය අමිලේකනක් දක්නට ලැබීම බ්‍රාහමි ිිය පර්ශකරීමට ලැබීමත් එක්තර ආකාරයකින් භාග්‍යයක්. මේ කඳු බැව්මේ මේ වගේ පූරෝ බ්‍රහ්මී ේඛන සඳහන් ලෙන් ගණනාවක් විසිරලා තියෙනවා. එනිසා අපි මෙතරෙන් නිෙක් මිලා මීළඟට මෙවැනිම තවත් ලිපි සහිතලෙන් කිහිපයක් වෙත යොමුූ. ශ්‍රිව දක්නාා ලැබෙන ඇතැම්ලෙන් මෑතක් වෙන තෙක්ම භික්ෂන් වහන්සලා විසින් භාවිතා කළ බවට සාධක තියනෝ මං මේ රැඳී ඉන්නේ ඔබට මට පෙර ස්විස්තර කරපු අර පර බ්‍රහම මේ ලිපිය සහිත ලිනෙට තරමක් එහිලින් පිටා තිබෙන තවත් ලනක් සමීපි දැන් මේ ලන ඉදිරි පසත් ආරක්ෂක ප්‍රාකාරක් විදිට බැඳරලා නැත්තම් වාහල් කඩක් විදිහයට සකස් කරපු බැම්මක අවශේෂත් ඒ වගේම මේ ප්‍රධාන මූවීයට සම්බන්ධ කරලා බැන්ද බිත්තිවල අවශේෂත් දකින්න පුළුවන් මෙයා බොහොම මෑතකාලීන ඉදිකිරීම.ඒ කොහොමන ත අපට මේ ලන වැදගත්වනෙක් හේතුවක් තමයි මේ දොරටුවට ඉහලින් සටහන් කරලා තියෙන පූර බ්‍රහ්මීය ලේඛන. මේ ලේකනේ බොහොම කෙටි ලිපියක්. අපි මිට පෙරදැක්ක ලිපිය අකුරු තරම්වත් මේ ලිපියකුරු විශාල නෑ. ඒක සටහන් කරලා තියෙන්නේ බත තිශ්‍යබෘතිය ලෙනේ. කියලා බතකකිෙන වචන අප මිට කලින් පැහැදිලි කලානන්නේ තිශස බෘති කියලා කියන්නේ තිස්ස භහූති එතු තිස බුතිය ලෙනේ කිව්වම තිස්ස භූතිගේ ලන කියන එකයි එකෙන් අදහස් කරන්න එකන ලන හිමිකාරීත්තුවය තිස්ස භූතිකි මේ තිස්ස භූති අපට මිට පෙරත් හමුණා ඒ අර මහාපිළිම ලන ලන දුණු දොරටුවට එහලින් කොටවලාති බිච්ච පූර බ්‍රහම ලිපි ඒ සාමෝයක ප්‍රධානයේ කොටස්කරුවෙක් වුණේ බත තිශභූති. එතකොට මේ ලනේ දායකත්වත් බත තිශබුතිගේ. ඒගෙන් පෙන්නුම් කරනවා මේ තිස්සභූති යම්මාකාරයක ප්‍රබල ආර්ථික හැකියාවක් සහිත පුද්ගලයෙක් බව හෝ මේ විහාරශේත්‍රය සම්බන්ධයෙන් ප්‍රධාන මැදහත්වීමක් කරපු පුද්ගලයෙක් විදිහයට. ඒ විදියේ පුද්ගලෝ පිළිබඳ සඳහන් වෙච්ච වෙනත් අවස්ථාත්ති න දැන් උදාහරණයක් විදිහයට අනුරාධපුරේ වර්තමාන ඉසුරු මුණිය කියලා හඳුන්වන විහාරශේත්‍රයට දකුණින් වෙස්සගිරී කියලා හඳුන් වන පුරාවිද්‍යශේත්‍රය පිහිටලා තියනවා මේ වෙස් ග්‍රේ ෂේත්‍රය නියම ඉසුර මුණියය කියලලා අපි මීට පෙරාතු ඔබට සාධක සහිතව ගෙන හැර දැක්වවා. ඒ ලෙනිශේත්‍රයේ තිබෙන ලෙල්ලිපි අතුරින් අඩුමගාන ලෙල්ලිපි හතරක්වත් එකම පවුලක් විසින් කරපු ප්‍රධානයන් දරා සිටිනවා ඒ පරුමක පලිකද සහ ඔහුගේ පවුලේ සාමාජකයන් විසින්. ති වැනි අවස්ථා තියෙනවා. එනිසා මේ තිස්ස භූතිත් ප්‍රිස්තුපූර්ව තුන්වන සීවසේ හෝ ක්‍රිස්තුපූර දෙවන සීවසේ හෝ මේ රැස්සේර ආගිමික ශේත්‍රය ආශ්‍රිතව බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට වාසය කිරීම සඳහා කුටිසකස්කිරීමේ ප්‍රමුකයක් වශයෙන් තමයි අප හඳු ගන්න පුළුවන් වෙන්නේ. ඇතැමිට හු මේ ප්‍රදේශය ආශිතු ජීවතච්ච, ප්‍රභූ පුද්ගිලක්වන්න පුළුවන් වර්තමානයේ දී අපි රැස්විහරට එන්නෝ කිලෝම තුනට ආසන්න වනගහනයක් මැද්දේ දිවන මාවතක් කොස්ස. නමුත් ඒනකොට උනත් අප පේනවා වනන්ත්‍රේ නොෙක් තැන්වල ව්‍යාපතවෙලා තියෙන විසිල්ලා තියන ගල්කනු අවශේෂ. ඒකෙන් පෙන්නුම් කරන්නේ අදා අපිට වනන්තරයක් මැද පිහිටලා තියනව වගේ මේ ශේත්‍රය දිස්සුණනාට සමහර වෙලාවට ඔය කියන කාලසීමාවේදී මේ වනතය තැනින් තැන තවත් සංගාරාම බිහිවෙලා තිී නදී ඇතැම්මටේ සංගාරාම මේ ප්‍රධාන ගිරිකුහ ආරාමේ උපවිහාර වශයෙන් භාවිතාාවන්න ඇති ඒවා ඒත් ස්වාමීන් වහන්සේලා වැඩවාසය කරන්න ඇති ඒ ස්වාමින්න් වහන්සේලා සහ මේ රස්වරේ ජීවතච ස්වාමින්න් වහන්සේලා අතරේ ආගිමික වශයෙන් අන්තර් සම්බන්තා පවතින්නට ඇති දැන් මේ සිස්ස භූතිගේ ලිපිය නිරීක්ෂණය කරන කෙනෙක් මේ ලනිටදාල ලිපිය කියලා බලලා තෘ්තිමත් වෙලා මැතරින් ඉවත්තුලා යන්න පුළුවන් නමුත් අපි යෝජනා කරන්නේ වගේ ලෙල්ලිපි සහිත ස්ථානයකට පැමිණියාම එපමණකින් සෑහිමට පත්තෙන් එපා ඒ අවට හොඳින් නිරීක්ෂණය කරලා බලන්න සහර වෙලාවට අපේ එහැට එක් වරම හසු නොවෙන තවත් පුරාවිද්‍යාත්මක සාධක ඉතිහාසේ නොුවේ ක්‍රියාකාර කම්පිලිබඳ ඉගි කරන සාධක ඒ අවට විසිරී ඉන්න පුළුවන් උදාහරණයක් විදිහයට මේ තිස්වභූතිගේ නම සඳහන් මේ ලිපිය දිගේ අපි මේ පර්වත ප්‍රෘෂ්ටය කෙළවරට ගියොත් අපට පේනවා තවත් පූර බ්‍රහ්මි අකුරු දෙක සාධකඒ එෙනෙහි කෙලවරේ දකින්න තියෙනු. එතකොට ඒ අකුරු දෙකත් මේ තිස්වභූතිකය ලිපියත් අතරේ කොටසේ සිදු බ්‍රහ්මි අක්ෂරයක් සටහන් වෙලා නෑ. එකට හේතුූමකක්ද. දැන් ඉතුරුලා තිනකුරු දෙක ගත් තම පලවෙනි අකුරේ කොටසක් පමණය දකින්න ලැබෙන්නේ. අපට පේනවා සිරස්ශ්‍රේකාවක් සහ ඒ සිරස්ශ්‍රේකාවේ ඉහළ සිට තරමක් පහතින් ම් පෙත්තට සටහන් කරලා තියන කෙටිරේකාවක්. ඒ කියන්නේ ඒ අක්ෂරයට එකකාරයක් ආදේශ කළ තියනවා ඒ ඊලකට තිනාකුර මූර්ධජන්නේ යන්න. ඉතිකට අනුමාන කරන්න පුළුවන් මෙතන තිබුණේ ලෙනේ කියන වචනය. එත මේ ලයකුරේ සිරස්්‍රේකාව තමයි අර ඉතුර වෙලා තියන්නේ ලෙනේ එහ නම් අප අනුමාන කරන්න පුළුවන් මෙතලත් මේ තිස්ස භූතිකය ලිපිය වගේම තවත් කාගේ හෝ හිමිකාරීත්තුවයක් සටහන් කරපු කාගේ හෝ ප්‍රධාන. ටස්කාරත්තුයක් සහන් කරපු පුර බ්‍රාහම, අබිලේකනයක් තිබිල තියෙනවා ඒ අබිලේකනය අවසන් වෙලා තියෙන්නේ ලෙනෙ කියන වචන. කෝඒ අබිලේකන ඒකන මොක දුණේ. ඒ බව තේරුම් ගන්න නම් මේ අකුරු දෙක සමීපේතියන පෘෂ්ටයේ වර්ණ වෙනස දිහා අවධාන යොම් කරන්න ඕනි. එතන තරමක් අලුත් වර්ණවත් භාාවයක් තියෙනවා අනත් කොටස් වලට සසාපේක්ෂව. එකෙන් තේරෙන්නේ මේ අභිලේකන සටහන වෙලා තිබිච්චේ ගල්පතුර කුමන හෝ හේතුවක් නිසා එතිනින් ගැලවෙලා පතිත වෙලා තිනවා කියන එකයි. ඇතම් මිට මේ ස්ථානයේ පොළුව අභ්‍යන්තරයේ ඒ පූර බ්‍රහ්මීය අක්ෂර සහිත ගල් පතුර තැන්පත්තුවෙලාති ඉන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ ස්ථානවලට ආවම අපිට ඇහැට පේන්න තියෙන අභිලේකන වගේම එක් වරම ඇසට හසු නොවෙන සාධක ගැනත් අවධානය යොමු කළුත්. ඉතිහාස පිළිබඳ සොබභහල් ක්‍රියාකාරිීත්‍යය පිළිබඳ නොවෙෙක් තොරතුරු අපිට දැනගන්න හැකියාව තියෙන්. තිස්සභූතිගේ ලෙනෙන් නික්මිලා. ඊට යාබුදෝ තිබෙන තවත් පූරබ්‍රහ්මී ලේඛනයක් සහිත ලිනක් වෙත පිවසෙන් අයි අපේ මේ. ස්සභූතිගේ ලනට සමීපයෙන් පීටා තිබෙන මේ ලෙන්න. කාලයේදී වෙන්වෙන්න ඇත්තේ තාවකාලික මාධ්‍යවදා සකසන් ලද බිත්තියකින්. ඇතරමකුවත් මෙතන එකම ලෙන් අවකාශයක් තමයිලෙන් දෙකක් වෙන ආකාරයට බෙදමකට ලක් කළ තියෙන්නේ. මේ දෙවනි ලෙනේ ඉහලින් තරමක් දිග පූරබ්‍රහ්මීය අබිලේකනයක් දැකින්න පුළුවන්. මේ අබිලේකනය අනෙකුත් අබිලේකනවලට වඩා තරමක් වෙනස් වෙන්නේ එක ලියා තිබෙන දිශානැති අනුව ඔබට මතක නම් අපි පළමු ඩසටරහනය ඔබ ඉරිපත් කළලා මේ රැස්වහරේ පහළමලුව සමීපයේ තිබෙනලනක දකුණ සිට වමට ලියවූ කෙටි අබිලේකනයක් මේස්ථාන දක්නා ලබෙන අබිලියේකනයක්ත් ඒ වර්ගයට මයිති කෙනෙක් මෙතනට ඇවිල්ලා වම ඉන්ද්‍ර දකුණට මේ අිලේකනය කියවන්න උත්සාහ කළොත් ඕට මේ ලිපිය කියවගන්න හැකිවෙන්නේ නෑ. නමුත් ඔහු දකුණ ඉඳලා වමට මේ අක්ෂර කියවත් ඒ අදහ තේරුම් ගන්න පුුව ලිපිය කිය කියන්නේ අනෝතත්ත නාමලනේ අගත අනගත ශගෂ කියලා. ඒක තේරුම අනෝතත් කියකිවවේ අපි අනෝතත්ව කියෙන වචනේ මට කලින් හලති ඕනේ අපි අනෝතත්ව විලගෙන හලතිය නෝ. අපේ බෞද්ධ සාහිත්‍යයේ අනෝතත්ව ගැන සඳහන් වෙනෝ. එතකොට මේ අනෝතත්ව විල බෝසතණන් වහන්සේගේ චරිතය හාත් සම්බන්ධ වෙනෝ. තර මේ ලන සකස්කරපු පුද්ධලයා තමන්ගේ ලනට දුන්නු නම තමයි අනෝතත අනෝතත්ව ඒකෙන් අනිපැත්තිෙන් අදහස් කරෙනවා ඔහු බෞද්ධ සාහිත්‍යය පිළිබඳ යම්මාආකාරයක දැනීමින් යුක්තුලා හිටේ කෙනෙක් කියලා අප අමත කරන්න හොදන මේ යැ කියන්නේ ප්‍රිස්තුපූර්ර තුන්වන සියවස ප්‍රිස්තුූර් දෙවිනි සියවස හෝ ක්‍රිස්තුපූර්ර පලවන සීවසට අදාළු බදුදහම ලංකාවට හඳුන්වාදීලා බොහෝමටි කාලයගත වෙලා තියෙන්නේ. එකකින් අදහස්වෙන්නේ බුදුදහම ලංකාවට හඳුන්වාදීල්ලා ඉතා කෙටිකාලයකින් මේ ප්‍රදේශවල මේ වගේ රට අභ්‍යන්ත්‍ර ප්‍රදේශවල හිටිය උපාසක උපාසිකාවන් පවා. අ බෞද්ධ සාහිත්‍යයේ දැක්වන නොයෙකුත් කතා අවස්තු. අහලා ඒ තමන්ට හුරුපුරුදු කරගෙන ඒවායේ නම් වලට ආකර්ශණය වෙලා. තමන් විසි නිර්මාණය කරන ලෙන් වලට ඒ නම්ම යෝදන්න තරම් උත්සාහෙ ව. ලිපිය දැක්වෙන නම කියන වචනයෙන් අදහස් වෙන්නේ නම් කියනය එකයි අනෝතත්ත නමලනේ අනෝතත්ව නම් ලින සිව්දිික සංගිහාට දුන්නා කියනෙ එකයි නමුත් මේ ලිපිය අවසානයේදී සංගිහාට දීම අදහස් කරන දිනේ වගේ වචනයක් දකින්න නෑ ඒකට හේතුව සමාරලාවට ලිපිය අගකොටස හානියට පත්වී තිබීම විය හැකි එ කොහොම වනත් මේ වගේ විශේෂ ලිපියා දකුණේ සිට වමටලවෙන ලිපියක් ඒ කාලයේ සාක්ෂර්තාව පිළිබඳ හෝ ඒ කාලයේ ලිපිලිවීම සඳහා ලැබුණු විදේශීය ලේකන සම්ප්‍රධයන වල අභාසෙන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අපිට යම් ප්‍රවේශයක් නිර්මාණය කරනවා. එනිසා අි ේකන විද්‍යාව සම්බන්ධයෙන් අවධානයයුම් කරන විද්‍යාර්ථීන් පර්ර්ේෂකයන් මේ වගේ සුළු වෙනස්කමක් පිළිබඳ පවා. අවධානය යොමුකිරීම රෝජනවත් එන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ අනෝතත්ව ලනෙන් නික්මීලා අර ඉහළ මළුවේ දක්නට තිබෙන දතිස් පලරූහ බෝධීන් වහන්සේ සමීපියයට ප්‍රවේශවිින්. සිටින්නේ සැස්සේරුව එහමනැත්නම් රැස්විහෙර විහාර භූමේ ඉහළ මළුවේ යිතිහාසික දෙතිස් පල බෝධින් වහන්සේ අභිමුූ. පරැස්විහෙර නාමකරණය පිළිබඳවත් මේ බෝධින්න් වහන්සේගේ සම්බන්ධය බොහොම බලවත්ත එකක්. බෝධින් වහන්සේ සම්බන්ධ වන්සකතා සාහිත්‍යයට අනුව ශ්‍රීමා බෝධින්හන්සේගේ රෝපණ මංගල්ලයට සමගාමීව අෂ්ට පලරුව දෙතිස්ඵලරහුව ආදී වශයෙන්. බෝධින් වන්සේලා ගණ නාවකක බිහිවීම සිද්ධනාා. උන්වහන්සේලා දෙවන පුරා නොයෙකුත් වේර විරස්ථානවල රෝපණය කළ බව සඳහන් වෙනවා. චූල බෝධිවන්සේ වගේ ග්‍රන්ථවලට අනුව මේ දෙතිස්පලරුව බෝධිින් වහන්සේලා රෝපණය කරපු ස්ථානතරින් එක ස්ථානයක් වෙන්නේ රැස්වේර රස්වහර නාමය මහනුවර සමයේ රජනාවෙච්ච විහාරශ්නෙත් සඳහන් වෙලා තියනවා ඉතින් මේ බෝධන් වහන්සේ අනුරාධපුරයේ සිට වඩමවාගෙන ඇවිල්ලා. මේ විහාරස්ථානයේ අපි රැඳී සිටින ස්ථානයේ ත්‍රෝපණ වංගල්ලයේ සිද්ධකරන අවස්ථාවේද උන්වහන්සේගෙන් සවනක් ගන රැස්වේදුනාය කියලා ජන ප්‍රවාදයක් තියනොම්. ඒ විදිහයට ප්‍රාතිහාර්‍යාත්මකව පරැස්වේදුනු ස්ථානයක් වූ නිසාඒ රැස්වේදුනාය කියන අදහසින් රැස්වහෙර කියීන නාමය මේ ස්ථානයට පටබැඳුනාය කියනෙ එකයි. අපේ ස්්‍රද්ධාවන්ත බැතිමත් බෞද්ධ ජනතාවගේ පිළිගැනීම. දැ මේ ස්ථානයේ වැඩසිටින්නේ එදා ඒ රෝපණය කරපු දෙතිස්පලරුහ බෝධින් වහන්සේ මයි කියලා පිළිගැනීමක් තියනවා. එක් කොහොම වනත් අපට වඩා වැදගත් වෙන්නම ස්ථානය එතින දක්නට ලැබෙන භූහමි දර්ශනයක් නිසා. ඔබට පේන විදිටම බෝධින් වහන්සේ මුල් කරගෙන ඒ වටා ගොඩනගල තියෙනවා ශෛලමය මාලක පහක් මං මේ රැඳී සිටින්නේ ඒ මාලක පහ වටකරගෙන සිටින ප්‍රධාන ආරක්ෂක ප්‍රාකාරය සමයපී මෙතනින් ප්‍රධාන මළුවට ගොඩුවීම සඳහා නිර්මාණය කරපු දොරටුවක් දකින්න තිනවා. මේ දොරටවඋනත් මෑතකාලීනව සරක්ෂණය කරලා තියෙන්නේ මේ වටපිටාවෙන් සොයාගන්න පුළුවන් කළුගල් කැබලයාදිය එකලස් කිරීමෙන්. ඒ නිසා ඒ ොටුවේ පියේගට පෙල්ට සම්බන්ධ කරල තියෙන ගල්පූර්ු වතරේ ඇතැම් වෙලාවට කොරවක්ගල්ආදයට සම්බන්ධ ගල්පූරුත් ප්‍රදවාතිබන ආකාරය නිර්ීක්ෂණය කරන්න පුළුවන් මේ දොරටුවෙන් ඇතුළුුණට පස්සේ ප්‍රවේශවෙන්නේ බෝමලුවේ ප්‍රධාන මළුවට එතන ඉඳලා චතුරස්ශ්‍රාකාරය හැඩේකට එකක් මත එකක් ආදී වශයෙන් පිහිටින පරිදි මාලක පහක් නිර්මාණය කරල තිෙනවා. නමුත් අපි දන්නවා බෝපලයක් රෝපණය කරනකොටමේත්‍රම් ඉහලින් මාලක පහක් නිර්මාණය කල්ලා රෝපණය කිරීමේ සම්ප්‍රදායක් නෑ. එනිසා ඉතා පැහැදිලි උන්වහන්සේගේ රෝපණ මංගල්ලය සිද්ධ වුණු කාලවකවානුවේදී න්වන්සේ වැඩින් නැත්තේ අර පහතම මළුවේ මට්ටමි. ඒ මුල්ලවස්ථාවේ. බෝධින්වන්සේ වටා නිර්මාණය කළ ප්‍රාකාරය තමයි පහතිම්ම දකින්න තියන ප්‍රාකාරය. නමුත් ක්‍රම ක්‍රමයෙන් මේ බෝධින් වහන්සේ උස අද්දී බැතිමතුන් ඒ ප්‍රාකාරභෙම්මට ඇතුළතින්. වැලි සහ පස්සාදිය පුරුවමින් මේ මළුව තරමක් උස්මට්ටමකට ගන්නවා. එනිසා දෙවැනි මාලකයක අවශ්‍යතාවත් ඇතිවෙනවා. මේ ආකාරයට අවුරදු සේ ගාණක් පුරා වැලි සහ පස් බෝධන් වහන්සේගේ සමීපයට එකතුකිරීමේ ප්‍රතිඵලයක් විදියට ක්‍රමක්‍රමයෙන් බෝමලුව උස්වෙනවා. ඒ ආකාරයට උස්වෙලා වර්තමානය වෙනකොට බෝධීන් වහන්සේගේ රන්කන්ද සමීපේටම පස්සනි මළුවත් ගොඩනග අවසන්. තවත් මළුවක් ගොඩ නගන්න නොහැවන තරමින් මළු පහක්ම නිර්මාණය කරලා තියෙනවා. එනිසා අද මේ ස්ථානයට බැතිමතු දකින ලැබෙන්නේ පිරමිඩ ආකාර නැත්තම් පඩි පිරමීඩයකේ හැඩේ ගත්ත මාලක පහකින් සමන්විත ආකෘතියක්. දැන් මේ විදිහ ආකෘති මහනුවරයුගේයේදී බොහොම ජනප්‍රී වෙච්ච බෝපයවා ප්‍රස්වේරේ වගේම මහනුවර නාතදේවාලය සමීපය තියෙන බෝධීන් වහන්සේ අසලත් මේ වගේ උස් බැමි සහිත මාලක දකින්න පුළුවන්. ඒ වගේම තමයි මහනුරුගේ හිටිය ශ්‍රද්ධාවන්ත බැතිමතුන් අනුරාධපුර වන්දනාවේ ගිහාම ඔවුට දකින ලැබනාා ශ්‍රහා බෝධීන් වහන්සේ සමීපයේත් මේ ආකාරයේ මාලක ගොඩ්නාතිබෙන ආකාරය. ඒ කාලේ අඩුමගානේ මාලක තුනක්වත් ශ්‍රීමාබෝධීන් වහසේ සමිපයේ දකින්න තිබුණ න්ේ වැඩිහිට අඩි විසේකක් පොෝොමට්ට ඉහලින්. ඒ නිසා එමිනිස්සුට ප්‍රශ්නයක්තිබුණා ඇයි බෝධන් වහන්සේ මේ තරම් ඉහලින් පොලෝමට්ටමේන්දලා අඩි විස්ේකක් පමණ ඉහලින් වැඩසිටින්නේ කියලා. ඉති මේ ගැටලුවට උත්ත්‍රරහ යන්න ඒ සද්ධාවන්ත බැතිමුතුන් නොයකුත් ජනස්ෘති කතා ප්‍රවෘති ප්‍රවාද නිර්මාණය කරගත්තා. ඒ කොහොමූනත් අපට තේරුම් ගන්න පුළුවන් මේ රැස්වහරේ බෝධි මාලක දිහා බැලීමෙන් ඒවා අධ්‍යනයකිරීමෙන් අපට වටහාගන්නට පුළුවනි මේ විදිහේ බූදර්ශනයක් සකස් වෙන්නේ, මේ විදිහේ මාලක සකස් වෙන්නේ කාලත් සමඟ බෝමලුව උස්කිරීමට සඳහා බැතිමතුන් වෙත වෙන අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා ඔවුන් යොමු එච්ච අනුගමනය කරපු ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් වශයෙන් බව. මාලක මත බෝධන් වහන්සේලා වැඩසිටීමේ මේ සම්ප්‍රදාය මහනුරයගේ සිතුුවම් කලාවටත් ඇතුල්වෙ අවස්ථාතියි නො දැන් අපි උදාහරණැක් විදියට සොලොස්මස්ථාන නිරූපණය කරන චිත්‍රාවලි දිහා බැලුවොත්හෙම ඒ සිතුුවම් මොලත් ශ්‍රියමා බෝධී වහන්සේ දක්වදදි හෝ ඇතැම්මිට මළු හතරක් මත වැඩසිටින ආකාරයට ඒට හේතුවෙන්න පුළුවන් ඒ කාලසීම වෙනකොට ඇත්තරම බෝධි මලු ඒත්‍රම් උසට නිර්මාණයවයේ තිබීම හෙමත් ැත් නම් තවත් හේතුවක් එන්න පුළුවන් බෝධීන්වහන්සේලා සම්බන්ධයෙන් බැතුමතුන්ගේ සිතේ තියන ගෞරවය විශ්වාස නිසා උන්වහන්සේලා උ මණ්ඩපේක වැඩ ඉන්න ආකාරයට නිරූපනය උ මණ්ඩපමත බෝධන්වහන්සේලා සිතුවම් කිරීමේ සම්ප්‍රදායේ උදාහරණ අපිට දෙගල් දොරුව ඒ වගේම බඹරගල එතිනගහාම හිඳගල රිදී විහාරේ ආද ස්ථානවලද දැකගන්න පුළුවන් කමතිබෙනවා. ඉතින් අපි මෙැන්ද අමත කරන්න හොඳ ඇති තවත් කාරණයක් තියෙනවා. මේ වගේ බෞද්ධ සිද්ධස්ථාන ඒවා ඉදිකළ මුල් සරවූපයෙන්ම දකින ලැබෙන්නේ නෑ. ඉදිකිරීමෙන් සේවස් ගන්නාවකට පසුව මේ විහරස්ථාන අත්හනුල් ලබුව. දැමේ රැස්වර පිළිබඳුවත් අපිට ලැබෙන අවසාන සාධක ක්‍රිස්තුවර්ෂ දහා එක්වලා වගේ සීවස් වලට අයිති. ඇතැම්මයි විශ්වාස කරන විදියට. ලොන්නරගේ ඇතිවවෙච්ච ක ප්‍රබෝධයේදී ඔය නිශ්ෂංක මල්වතන අනුග්‍රහයන්ට රැස්වේරත් අයිති උනාය කියලා විශ්වවාසයක්ති න. හැබැ ඒ බව ස්තරෝම කියන්න තරම් පුරාවිද්‍යාත්මක සාධක මේ ස්ථානෙන් අපිට අනාවරණය වෙනේ නෑ එන් පසුව රැස්වේර පිළිබඳ කතා ප්‍රවෘත්තිය නැවත අහන්න හඹුවෙන්නේ ක්‍රිස්තුවර්ෂ දහටවැනිසී වසේදී කීර්තිස්වී රාජසිංහ රජුගේ ශාසන අනුග්‍රහයන්ට සමගාමීව ඇතැම් මිට වැලි විට සරණක්කර සංගරාජ හිමියන්ගේ ශිෂ්්‍යයන් විසින් හෝ ඒ ශිෂ්්‍යයන්ගේ අනුප්‍රාප්තිකයන් විසින් මේ විහාරස්ථාන නැවත සංවර්ධනය කරන්න නැති. ඒත් එක්කම මේ ස්ථානවල බූදර්ශනයක්ත් ඔවුන්ට හැකි පමණින් ප්‍රතිනිර්මාණය කරන්න මුස්හගත්. උහන්සේලාගේ මැදහත්වීමෙන් තමයි සිද්ධස්ථාන වර්තමානයේ අපි දකින මට්ටමකට පත්කර ඇත්ති ඉතින් උන්වහන්සේලා පුරාවිද්‍යාඥනවෙේනි උන්වහන්සේලා වාස්ත විද්‍යාඥෝනවේනි උන්වහන්සලට තිබුණේ මේ මියගිහින්තිබිච්ච ආගමික ශේත්‍රවලට නව ජීවයක් ලබාදීම පමණයි. ඒවා පුනරෘත්තාාපනයකරීමකට ලක්්‍රරී පමණයි ඒ නිසා තම තමන්ගේ සැලසුම් වලට අනුව තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ අවටින් ලබාගන්න පුළුවන් සම්පත් එකතු කරලා තමයි අපි මේ වර්තමානයේ දකින බොහෝ බැමි බොහෝ පියගැට ආදී ඉදිකර ලතින්නේ. ඉතින් එ නිසාම ස්ථානවල වර්තමාන පුරාවිද්‍යා සංරක්ෂණ ප්‍රතිපත්තිවලට ගැලපෙන්න්නේෙ නැති නොවයකුත් ක්‍රියාකාරකම් දකින්න පුළුවන්. නමුත් මංමට පෙරත් ඔබට මතක් කලා වගේ අපේ සම්ප්‍රදාය වුණේ පවරාණක ස්ථාන ස්ථාන පෞරාණිකත්වය පමණක් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙනයාම නෙවෙ. ඊට වඩා ස්ථානව ආගම්ක ක්‍රියාකාරිීත්වය නැවත ආරම්භ කරලා. ස්ථානවලට සජීවත්වයක් ආරෝපණය කිරීම. අන්න අහිංස කරමුණින් තමයි අපේ ස්වාමීන් වහන්සේලා අපේ සද්ධාවන්ත බෞද්ධ ජනතාව මේ ස්ථානවලට මැදහත් වුණේ. මේ ස්ථාන ඔවුන්ට හුදෙක් පෞරාණක ස්ථාන පමණක් නෙවෙයි. තමන්ට මෙලොව පරලොව දෙලොව වැඩ පිණිස කටයුතු කරන්න තියන. පින් රස්කරගන්න තියෙන පුුණ්‍යෂේත්‍ර. එනිසා අපි මේ රැඳී ඉන්නේ එක් අතකින් පුරාවිද්‍යාශේත්‍රයක වගේම අනෙක් අතින් පුුණ්‍යෂේත්‍රයක. ඉතින් ඒ වගේ ශ්‍රද්ධාකාමීන්ගේ ශ්‍රමයෙන් දහදීෙන් ගොඩනැන්වුණු මේ පූජා බොහොමියේ තවත් වටිනා පුරාවස්තු ගණනාවක් දකින්න පුළුවන්. විශේෂයෙන් පැස්වහර ජනතාවත්‍ර වඩාත් ප්‍රචිරිතුලාතිී වෙන්නේ මේ ව්‍යරස්ථානය දකින්න තියෙන අඩි තිස් නමයක් පමණ උස දැවැන්ත හිටපිළිමිය නිසා. ඉතින් ඒ සුවිසල් ප්‍රතිමා වහන්සේ නරබන්න යන නම් මේ බෝධීන් වහන්සේ පසු කරගෙන ගොස්. නිර්මාණය කරල තින පියග පෙළේ මරදුරක් ගමන් කරන්න ඕනි අපි ඒ ප්‍රතිමා වහන්සේගේ දර්ශනය ඔබ වෙත ගෙනමටත් උන්වහන්සේ පිළිබඳ වැඩදුර විස්තර ඔබට ඉතිරිපත් කරීමටත් සූදානම ඉන්නවා නමුත් ඒ සඳහා අදට ලැබෙන කාලසීමාව ප්‍රමාණවත් නෑ දැන් හොඳටම රැබෝ වෙලා එ නිසා ඒ පිළිබඳ සාකච්ඡා කරන්න අධ්‍යේ නය කරන්න ගවේශණය කරන්න තවත් දවසක් වෙන් කරගන්න අපිට සිදුවෙනවා එහෙම නම් ලබන සතියේත් මේ පුුණ්්‍ය බහමේ සිටම, උරුම යාාත්‍රාවෙන් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් ඒ පොරන්දුව ඔබට දෙමින්. අදට ඔබගින් සමුගෙන යන්න අපට අවසරයි. ලබන සතියේ නැවත හමන්නතුරු ඔබ සැමට තෙරවුවන් සරම්.